දෝෂණය වංචාව ඩාස්තියෝ අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකෝ දැ. අඇදලියන්නේ දෙසයාසු අට වැනි ටෙලිවැැකිය. අද ෙලිවකගේ ආරම්භ කරන්නේ සෞඛකයෙන්. ලෝක සෞඛ්‍ය සංවිධහනය සෞඛ්‍ය ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. කායික රෝග හෝ ආබාධවලින් බේරී සිටීම පමණක්ං සෞඛ්‍යේ නෙවෙයි. කායික මානසික සමාජය හා අධ්‍යාත්මික වශයෙන් ඇතිවන පූර්ණ සමබරතත්ත්වේ සෞඛ්‍යයි කියලා නේද. දැම් මේ නිර්වාචනයට අනුවනං ඇත්තටම අපේ රටේ ජනගහනෙන් සියයට හැත්තාවකගේ පමණ සෞඛ්‍ය අනිවාර්යම බිඳවැටිලා අවසන් නේද. උදේ හවස ෆුස්ථාවලින් කෑම කන කැස්ස හෙම්බරිස්සාාවටත්න් සිංගප්පුූරු මෞන්් එලිසුබෙත්යන මැති ඇමති හොරණඩේ හැරුණුකොට අනෙකුත් රට වැසියන්නම් ආය වැල්පාලමෙන් එගොඩ කරාවි කියලා හීන දැකළ වැඩක් නෑ. අමතකුණානි තවඉන්නවා. රටම හුරකන සමහර සුදුකරපටිකාරීින් සහ කූට ව්‍යාපාර පැලන්තිය නේද. ව්‍යාපාරිකින් අතර ඉන්න කූට ව්‍යාපාරකින් හොඳේ දැන් අදවන විට අපේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට විිඳවැටිමින් තිබෙනවා. අපේකි වේ රජේ සෞඛ්‍ය පද්ධතිය හොඳේ ඒ සමගම ඔය පෞද්ගලික රෝහල් ජනතාව හූරාකමින් ඉන්නවා. අවෂදහා උපකරන මිල වගේමයි ආණ්ඩුවේ ෆාමසි හිස් පෞද්ගලික ාමසි වලට ගිහාාම මාසේ බිහෙට්ටිකක් අදගන්න පුළුවන් සතියක බෙත්විතරයි. අපේ රටේ නම් අෞෂධ කියන්නේ අංක එකේ මාෆියාවක්. ඒනිසා තමයි මොන පරිගණක පද්ධ තිහඳන්වා දුන්නත් මොන ඒ අයි ක්‍රම හඳුන්නා දුන්නාත්න් ඔය සෞඛ්‍ය මාත්‍යංශය ඇතුළේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ජාතික රෝහලේ වගේම තවත් රෝහල් කීපයක අදවන විට කැත්ලැබ් අක්‍රියයි. එනිසා හරදේ අවිහිරතා ඉවත් කිරීම වගේ විවෘත හදවත් ැත්. ගම්පෝලිම දික්වමින් තිබෙනවා, බොහෝ අය ජීවිත අතහැරයමින්තිබෙනවා. මේයන ආකාරයට ගියොත් විස්සයි හතලි සටේදී සංබර්ධිත රාජ්‍ය සිහිනේ කෙසේවෙ තතුන් දෙඋන්දර තුඩේ සිට පේදුරුතුදුව දක්වා හදවත් සැත්කම්පෝලිම් දික්වෙලා තියවි, බොහෝ අය ඒවන විට ජීවිත අතහැරගොස්තියවි. මස හයක් පුරා මහනුවර පිළිකා ප්‍රතිකාරකයන්ත්‍රය අක්‍රීයයි. ජාතිකරෝහලේ කැතිීට රසයනාගාරය වහලා දැන් මාස පහකට කිටතුුයි. ළමාරහලේवाුගඩු පරික්ෂා කරන याන්त्रය මාसහयක සිට අ්‍රියයි මහनුවර පිළිका එක के ලिय एकක්सले याන්त्र්‍ර දෙම කැඩला . වෛද පරිේෂණ ආයතන අත්‍යවශ්‍ය පරිීක්ෂණ වර්ග හැත්තයාවක්විතර නත කරල දාලා රෝහල් හයකම සිටස්කෑන් යන්ත්‍ර මාසහයක් කතපපුර වැඩනෑ අත්‍යවශ බිහෙත්වර්ග දෙසියකටත් වඩා වැඩි සංක්‍යාවක් හිඟයි හින්ගේ අඩු කරන්න මරුක්‍රමයක් සෞඛ්‍ය මාත්‍යංශවාගෙන තියෙනවා බිහෙත්වල හින්ගේ අඩු කරනු අබෙනුවට අත්‍ය අවශ්‍ය බිහෙත්වල සංක්‍යාව අඩුකරමින් තිබෙනවා ලිස්්ට එකේ නේද අකාපටි හොරුන් මේ අත්‍යවශ බිෙත් ලිෂ්ික අඩු ර ඉන්නවා හරිද ඒවගේමයි වෛද්‍යවරු මේ වනවිට එක්දස් අටසීයක් දෙදහත් අතර සංඛ්‍යාවක් රට අත හැර ගිහිල්ලා. දැන් ඊඒය වන විට දැනගට ලැබුණු කතාව තමයි, කුරුුණෑගල හම්බන්තට කරාපිටිය කළුතර රත්නපුර ඇතලු. රෝහල් දහයක විතර සටිස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලා. මහරගම පිළිකා රෝහල දැන් අපේක්ෂාවක් නැති තැනක් බවට පත්තමින් තිබෙනවා. අර G කියන ෞෂදය රෝගින්ට ස්වන්ක්‍රීව එන්න. කරන කෝටි හතරක්විතර වටින යන්ත්‍රයේ හබක් මේ අන්ත්‍රයේ අයින් කරලා තියෙන්නේ මේ යන්ත්‍රේයට අවශ්‍ය කනෙක්ට ටබ් ගන්න සල්ලි නැති නිසා කියල තමයි දැනගන්ට තියෙන්නේ. ඇත්තටම කිවොත් සල්ලි නැතිකමටත් වඩා මේ වෙලාවේ මේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉන්න සමහර හොරුන් කරන්නේ කල්ල දුටු කල වල ඉහින එක. දුටු තැන පැරසිටමෝල් පෙත්තනුත් හොරාකන මේ නඩය මේ හදන්නේ රජයේ සමහර කම්බ හොරුන් සමඟ එකතු වෙලා රජය නොමිලේදෙන . සේවාව පෞද්ගලී කරණය කිරීමට අවශ්‍ය අවසන්පීවර තැබීම බව අප තේරුම් ගත යුතුයි වැල්පාලමෙන් රට එගොඩ කරවන්න හදන ජනපති රනිල්ට මේ යන විදිහට වැල්පාලමෙන් අරන්යන්ට වෙන්නේ අපි වනෙමෙයි අපේ මෘත දේහයි නටාශගේ ජෙරොම්ගේ රාජාංගනය හාමුදුරුවන්ගේ එක එක අයගේ මෝඩා බිමානත් එක් දේශා බිමානය ආගමික නින්දා ජාතික සංහින්දියාව ජාතිකත්වය ආගම්වාදේ දේශ ප්‍රේමිත්වේ දිහා අපි කට්ට ඇරගෙන බලාගෙන ඉන්නවා ඒ අතරවාරේ වැල්පාලම කෙසේ වෙතාතුන් අහස්සට මුහුදට වෙඩිතියමින් සුද්දගෙන් නිදහස් වුනා කියලා රුපියල් කෝටි ගාණං වේදාම් කරලා නිදහසකුත් සමරපු රටක කවදාවත් ගේ නැති ජනරජ පෙරහැරවල් අරන්ගේ රටක ජනපති මළගෙවල්බලයි ඔටුනු පලදනු උත්සවලටයි යමින් ඉන්න රටක දැන් නය විතරමයි කියලා පිතේරුම් ගමු ඉතිරි වෙලාතියෙන්නේ අදත් ඩොලර් උපයන සැලස්මක් නැති හැබැයි දැන් දෙන්න ඕන දේවල් පෞද්ගලිකාංශයට ඉතා පැහැදිලුව දෙමින් ඉන්න මේරටේ පණ අදින අයින්සක දුප්පත්‍රෝග අටත්න් පැරසිටමෝල් පෙත්තතුන් කළුකඩේෙන් ගන්න තැනට රට ඇදලදාපු මේ නඩයට කක් මතක් කරන්ටම ඕනේ ඔය කොයි කවුරු කවුරුත් ලෙඩ ඇඳට වැටෙනවා මරණ මංචකේට වැටෙනවා කියලා මතක තියාගෙන ධනේ හොරා කන්න කියෙනෙ එක මතක් කරනවා අ. වැල්පාලමෙන් එගඩු කරනාවෙනුවට ජනපති රනිල් ප්‍රමුකමේ ආණ්ඩුව අද හදන්නේ අපව මෝචරයට අරංයන්න කියලා ටෙලිවකිය අවසන් කරන්නේ උන්ට කිරිී අපට කැකිරි කියන හැත්තෑවදශකී සටන් පාටය මේ අදටත් වලංගු බව මතක් කරමෙනුයි.